හොඳයි හැමෝම ආදරයෙන් පිළිගන්න ඕන්න අදත් දන්න දෙයක නොදන්න දෙයක් කරගෙන තමයි මං ආවේ. අද අපේ මාතෘකාව වෙන්නේ Band of Brothers. Band of Brothers කියන්නේ දෙවන ලෝක යුද්ධය සම්බන්ධව නිර්මාණය වුණු කතා අතරින් වැඩිම පිරිසකගේ ආදරය දිනාගත් කතාවක්. ස්ටීවන් ස්පිල්බර්ග්, ටොම් හැන්ක්ස් වගේ දෙවන්ත අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු කිහිප දෙනෙක් එකතු වෙලා අවුරුදු 5ක් තිස්සේ වෙහෙස මාංශයෙන් නිර්මාණය කරපු මේ කතාව පළවෙනි වතාවට විකාශය කරන්නේ 2001 අවුරුද්දේදී. අති දක්ෂ රංගන ශිල්පීන් සෑහෙන ප්‍රමාණයක් රඟපාපු මේ කතාවේ කොටස් 10ක් තියෙනවා. දෙවන ලෝක යුද්ධයේදී ජර්මානු හමුදාවන්ට විරුද්ධව ඇමරිකානු හමුදාවන්ගේ යුරෝප ආක්‍රමණය සිද්ධ වෙන්නේ 1944 අවුරුද්දේ ජූනි මාසේ 6 වෙනිදා ප්‍රංශයේට. මේ දවස නම් කරලා තිබ්බේ D-Day කියලයි. D-Day සම්බන්ධයෙන් හැමෝටම මතක් වෙන කාරණාවක් තමයි ඔමාහා වෙරළ තීරයට එල්ල කරන ආක්‍රමණය. හැබැයි මේ කතාමාලාව පටන් ගන්නෙ ඔමාහා වෙරළ තීරයට එල්ල කරන ආක්‍රමණය වෙන්නේ පැය කිහිපයකට කලින් අලුයම් කාලේ නෝමැන්ඩි වලට කරපු ආක්‍රමණයෙන්. ඒක සිද්ධ කරන්නේ ඇමරිකානු 506 වෙනි පාබල හමුදා සේනාංකයේ 101 වන වාසර බලකාය. මේ මෙහෙයුමේ අරමුණ තමයි ජර්මානුවන්ගේ බාධක විනාශ කරලා දාලා ඔමාහා වෙරළ තීරය ආක්‍රමණය කරන්න ඉන්න සොල්දාදුවන්ට ඉදිරියට එන්න ඉඩ අවකාශය ලබා දීම. ඉතින් මේ කතාවේ කතා නායකයින් වෙන්නේ කලින් සඳහන් කරපු 101 වෙනි වාසර බලකාය. ඒකෙත් ඊසි කම්පැනි නැත්නම් ඊ කණ්ඩායම තමයි කතානායකයෝ වෙන්නේ. එතකොට එදා ඉඳලා හිට්ලර් මැරෙනකම්ම ප්‍රංශය හරහා ජර්මනියට ගිහින් මෙයාලා කරපු මෙහෙයුම්, ඒ මෙහෙයුම් අතරතුරදී මෙයාලට විඳින්න වුණු අමිහිරි අත්දැකීම් සහ ඒවා ජයගත්තු විදිය තමයි මේ කතාමාලාව පුරාවට තියෙන්නේ. හැබැයි අද වැඩසටහන අපි කරන්න හිතුවේ මේ කතාව ගැන කියන්න නම් නෙවෙයි, මේ කතාවේ තියෙන යම් යම් වැරදි අඩුපාඩු කිහිපයක් පෙන්නලා දෙන්න. මේ කතාව බලලා මේ මෙහෙයුම් වලට සම්බන්ධ ලිපි, පින්තූරු, වීඩියෝ දර්ශන නරඹනකොට, අධ්‍යයනය කරනකොට සමහරක් ඓතිහාසික කරුණු සහ මේ කතාවේ ඇතුළත් කරලා තියෙන පිටපත සම්බන්ධව පරස්පර විරෝධී තැන් කිහිපයක් මතුවුණා. ඉතින් මේ කතාවෙන් දෙවන ලෝක යුද්ධය ගැන අපිට සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන් ඒ කාලයේ රට රටවල සමාජයන්හි තිබිච්ච දේශපාලනික, ආර්ථික, ආගමික, සංස්කෘතික අංශයන් සම්බන්ධව අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම සමාජීය අංශයන් ගැන. හැබැයි මේ වැරදි තැන් තියෙන නිසා මේ කතාමාලාවේ සත්‍ය සිදුවීම් සම්බන්ධව සහ ඒවායේ විශ්වසනීයත්වය ගැන යම් ආකාරයක ප්‍රශ්නාර්ථයක් සටහන් වෙනවා. ඉතින් අද වැඩසටහන වෙන් කරන්නේ මේ කතාමාලාව බලලා තියෙන අය වෙනුවෙන්. ඒ මේ කතාමාලාවේ වැරදි අඩුපාඩු කීපයක් පෙන්නලා දීලා Band of Brothers රසිකයන්ගේ වැරදි අවබෝධයන් නැති කරන්න. ඉතින් දැන් අපි බලමු මේ Band of Brothers කතාමාලාවේ තියෙන සැබෑ ඉතිහාසයත් සමග සංසන්දනය කරාම පරස්පර විරෝධී වෙන කරුණු කාරණා මොනවද කියලා. මේ කතාමාලාවේ තුන්වන කොටස වෙන් කරලා තියෙන්නේ ජර්මානු හමුදාවන්ගේ බල ප්‍රදේශයක් විදිහට තියෙන ප්‍රංශයේ කැරෙන්ටන් ප්‍රදේශයේ මුදවා ගැනීමේ මෙහෙයුම ගැනයි. මේ කොටසේ ප්‍රධාන කතානායකයා වෙන්නේ සාමාන්‍ය සෙබළ ඇල්බර්ට් බ්ලයිත්. කතාවේ අන්තිම හරියේදී කැරෙන්ටන් මායිමේදී ජර්මානු හමුදා ඉන්න ලදු කැලෑවකට ඇතුල් වෙනකොට ස්නයිපර් කරුවෙක් බ්ලයිත්ගේ බෙල්ලට වෙඩිල්ලක් තියෙනවා. තුවාලය නිසා අසාධ්‍ය තත්ත්වයකට පත්වන බ්ලයිත් ඉක්මනට ප්‍රතිකාර කරන්න රෝහල්ගත කරනවා. ඉතින් මෙන්න මේ කොටස ඉවර වෙනකොට මෙන්න මේ වගේ සටහනක් ප්‍රදර්ශනය වෙනවා. ඇල්බර්ට් බ්ලයිත් never recovered from the wound he received in Normandy. He died in 1948. ඒ කියන්නේ ඇල්බර්ට් බ්ලයිත් නෝමැන්ඩිහිදී සිදු වූ තුවාලවලින් කිසිදාසුව නොවිනි ඔහු 1948 දී මිය යන ලදී කියලා. ඒත් ඇත්තටම බ්ලයිත් මැරුණේ 1948 දී නෙවෙයි 1967 අවුරුද්දේදී.
බ්ලයිත්ව යුද හමුදාරෝහලේ නිදහස් කරන්න 1945 අවුරුද්දේ. එතකොට එයාගේ වයස අවුරුදු 22ක් කියලා තමයි සටහන් වෙන්නේ. ඊට පස්සේ වෙස්ටින් හවුස් ඉලෙක්ට්‍රික් කම්පැනි කියන සමාගමක වැඩ කරන්න ගන්න මේ ඇල්බර්ට් බ්ලයිත් 1951 දී 187 වෙනි වාසර සේනාංකය යටතේ කොරියානු යුද්ධයට යනවා. ඊට පස්සේ 1967 දී සේවා රාජකාරි වෙනුවෙන් ජර්මනියට යනවා. ජර්මනිය රාජකාරි කරන අතරවාරයේදී තමයි ඇල්බර්ට් බ්ලයිත් ලෙඩ වෙලා මරණයට පත් වෙන්නේ. ඒ මරණයට පත්වීම පිළිකාවක් නිසා සිද්ධ වුණා කියලා තමයි අන්තර්ජාලයේ තියෙන්නේ. ඇල්බර්ට් බ්ලයිත් මිය යනකොට වයස අවුරුදු 44ක් වෙලා තියෙනවා. ඒ වගේම හමුදා සේවයේ නිරත වෙලා ඉන්නකොට තමයි ඇල්බර්ට් බ්ලයිත් මිය යන්නේ. ඒ මිය යනකොට ඇල්බර්ට් බ්ලයිත් දෙදරු පියෙක්. ඒ වගේම මේ වඩාත් පුදුම සාගත කරුණක් තියෙනවා. ඇල්බර්ට් බ්ලයිත් මිය යන්න දවසකට කලින්, ඒ කියන්නේ 1967 අවුරුද්දේ දෙසැම්බර් 10 වෙනිදා ඇල්බර්ට් බ්ලයිත් දෙවන ලෝක යුද්ධ සටන් තදින්ම පැතිරුණු බැස්ටෝන් ප්‍රදේශයේ බල්ජ් සටන, ඒ කියන්නේ බැටල් ඔෆ් බල්ජ් එක සිහිපත් කරන උත්සවයකටත් සහභාගී වෙලා තිබිලා තියෙනවා. අනිත් කාරණාව තමයි මේ කැරෙන්ටන් වලදී වෙඩි උණ්ඩේ බ්ලයිත්ගේ උරහිසට වැදුනත් බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් කතාමාලාවේ වෙඩි උණ්ඩේ වැදෙන්නේ බ්ලයිත්ගේ බෙල්ලට. ඉතින් මේ කතාවේ තුන්වන කොටසේ ප්‍රධාන කතානායකයා බවට පත්වෙන්නේ ඇල්බර්ට් බ්ලයිත්. ඉතින් ඇල්බර්ට් බ්ලයිත් වෙනුවෙන් වෙන් වෙච්ච මේ තුන්වන කොටසේ වැඩිම දර්ශන ගණනාවක් වෙන් කරලා තියෙන්නේ ඇල්බර්ට් බ්ලයිත්ට. ඉතින් එහෙම එකේ මේ වගේ කාරණාවක් සම්බන්ධව වැරදි තොරතුරක් ප්‍රදර්ශනය කරපු එක නම් ඇත්තටම සමාව දෙන්න බැරි වැරද්දක් විදියට තමයි චිත්‍රපට ලෝලීන් දකින්නේ. ඒ වගේම කැරෙන්ටන් ගැන කියනකොට තවත් දෙයක් මතක් වෙනවා. මේ කතාවේදී විශාල තැනිතලා බිමක ඉඳගෙන ජර්මානු හමුදා සහ ඇමරිකානු හමුදා අතරේ සිද්ධ වෙන දෙවන්ත වෙඩි හුවමාරුවක් තියෙනවා. D සහ F කණ්ඩායම් පහුබහිනකොට E කණ්ඩායම තමයි පහුබහින් නැතුව හිටපු එකම කණ්ඩායම. ඉතින් මේ සටනේදී අපිට දකින්න පුළුවන් එකපාරටම යුද්ධ ටැංකියක් මතු වෙනවා. ඉතින් අන්තර්ජාලයේ තියෙන විදියට මේක ජැක් පැන්තර් වර්ගයට අයිති එකක්. හැබැයි ඇත්තටම කැරෙන්ටන් වලදී කරපු සටනේදී ඒ වර්ගයේ යුද්ධ ටැංකියක් ඇවිල්ලා නැහැ. ඒ වර්ගයේ යුද්ධ ටැංකියක් පළවෙනි වතාවට දැකලා තියෙන්නේ නෝමැන්ඩි වල කරපු අන්තිම සටන්වලදී කියලා තමයි වාර්තා වෙන්නේ. ඒත් ඇමරිකානු හමුදාවන් නෙමේ මේක දැකලා තියෙන්නේ, බ්‍රිතාන්‍ය හමුදා. ඊට පස්සේ සීතල බැස්ටම් ප්‍රදේශය ඉලක්ක කරලා හදපු 6 වෙනි කතාවේ ප්‍රධාන කතානායකයා වෙන්නේ ඊසි කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍යවරයා වුණු වෛද්‍ය යූජීන් රෝයි. මේ කතාවේ එක තැනක වෛද්‍යවරයා තමන්ගේ සහායකයා වුණු රැල්ෆ් ස්පීනට කියනවා මයි ග්‍රෑන්මාවස ට්‍රේට කියලා. ඒ කියන්නේ බෙහෙත්වලින් නැතුව විශ්ව ශක්තියෙන් සහ ආගමික වැකි කියලා යාඥා කරලා මිනිස්සුන්ගේ ලෙඩ හොද කරන අයට. හැබැයි ඉතිහාසයේ තියෙන විදියට වෛද්‍ය යූජීන් රෝයිගේ ආත්තම්මා එහෙම කෙනෙක් නෙවේ. රොනල්ඩ් ස්පියර්ස්, ලුතින රොනල්ඩ් ස්පියර්ස් කියන්නේ ජනප්‍රවාදවලින් පිරුණු චරිතයක්. මේ ජනප්‍රවාදවලට ගොඩක්ම හේතු වුණේ D-Day දවසේ යටත් වුණු ජර්මානු හමුදාවේ සිරකරුවන් 20 දෙනෙක්ට වෙඩි තැබීමේ සිද්ධිය. සමහරු කියනවා එහෙම වෙඩි තැබීමක් වුණා කියලා, තවත් සමහරු කියනවා එහෙම වෙඩි තැබීමක් වුණේ නැහැ කියලා. මේ සිද්ධිය ගැන බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් කතාවේ අපිට දකින්න හම්බ වෙන්නේ මධ්‍යස්ථ බවක්. වෙඩි තිබ්බ කියන්නෙත් නෑ, වෙඩි තිබ්බේ නෑ කියන්නෙත් නෑ. ඒ තීරණය ප්‍රේක්ෂකයාට බාර කරනවා. ඒත් ලුතිනන් ස්පියර්ස්ගේ D කණ්ඩායම, ඒ කියන්නේ අපි දන්නවා ලුතිනන් ස්පියර්ස් E කණ්ඩායමට එකතු වෙන්න කලින් හිටිය D කණ්ඩායමට, ඒ කියන්නේ ඩෝග් කම්පැනි එකට. එතකොට D කණ්ඩායම යටතේ සේවය කරපු ආට් ඩි මරීසෝ කියන මේ හමුදා නිලධාරීවරයෙක් ඉඳලා තියෙනවා.
මෙයා 2012 අවුරුද්දේදී කරපු සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශයක් කළා තිබ්බා එහෙම වෙඩි තැබීමක් ඇත්තටම වුණා කියලත් ඒ සිද්ධිය එයා S2න්ම දැක්කා කියලත්. D-Day දවසේ හැම සෙබළෙක්ටම ඉහළින් නියෝග ලැබිලා තියෙනවා ජර්මානු සිරකරුවන්ව තියාගන්න එපා කියලා. ඒකට හේතුව තමයි මෙහෙයුමේ පළවෙනි දවස වීම. මොකද පළවෙනි වතාවට කවදාවත් නොදැකපු නොදන්න භූමියකට ගොඩ බැහැලා ජර්මානු හමුදා සෙබළු දහස් ගාණක් ඉන්න ප්‍රදේශයක අතරමං වෙලා තම තමන්ගේ කණ්ඩායම් හොයාගන්න බැරුව ඉන්න ඇමරිකන් සෙබළුන්ට ජර්මානු හිරකරුවන් අත්අඩංගුවට ගන්නවා කියන්නේ ලොකු බරක්. ඊට පස්සේ ඉදිරි මෙහෙයුම් ගැන හිතනවට වඩා හිරකරුවන් ගැන වෙනම හිතන්න වෙනවා. කෑම බීම දෙන්න වෙනවා. පහසුකම් දෙන්න වෙනවා. ආරක්ෂාව යොදවන්න වෙනවා. ඉතින් පළවෙනි දවස අවුල් ජාලාවක් වෙලා තියෙන නිසා හිරකරුවන් තියාගන්න එක කරදරයක්. ඒ නිසා ලුතිනන්ස් පියස් මේ වැඩේ කළා කියලා තමයි කියන්නේ. ඊළඟට කැප්ටන් සෝබල්ව මාරු කරාට පස්සේ ඊසි කණ්ඩායමේ අන දෙන්න විදියටපත් වෙන්නේ තෝමස් මීහන් කියන ලුතිනන් වරයා. බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් කතා මාලාවේ පළවෙනි කොටස් දෙකේ විතරක් අපිට දකින්න හිටපු මේ ලුතිනන් මීහන්ගේ චරිතයට අති දක්ෂ විදියට ජේසන් ඔමාරා පණ දෙනවා. හැබැයි මේ කතාවේදී ජේසන් ඔමාරා හරහා අපි දැක්කේ අවුරුදු 30ක විතර ලුතිනන් වරයෙක්. ඒත් ඇත්ත ලුතිනන් මීහන් ගුවන් යානය කඩාගෙන වැටිලා මැරෙනකොට වයස අවුරුදු 22ක පොඩි කොල්ලෙක් විදියට තමයි සදාන් වෙන්නේ. ඉතින් ජේසන් ඔමාරා වෙනුවට ඊටත් වඩා තරුණ රංගන ශිල්පියෙක්ව දැම්මනම් ලුතිනන් මීහන්ගේ චරිතය වඩාත් තාත්විකයි කියලා අපිට හිතන්න පුළුවන්. ඊළඟට බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් කතාමාලාවේ 7වෙනි කොටසේදී ෆෝයි නගරයට එල්ල කරන ප්‍රහාරයට නායකත්වය දෙන්න ඊචි කණ්ඩායමට අභිනවයෙන් වැඩභාරගත්තු ලුතිනන් නෝමන් ඩයික්. හැබැයි ෆෝයි වලට එල්ල කරන ප්‍රහාරය නෝමන් ඩයික් අල කරගන්නවා. ඊට පස්සේ තමයි බලෑණි නායක ලුතිනන් රිචඩ් වින්ටර්ස්ගේ මෙහෙයවීමෙන් එවෙලේම ඩයික්ව නිදහස් කරලා ඒ වැඩේට ස්පියර්ස් යොදවන්නේ. මේ කතාව පුරාවටම නෝමන් ඩයික්ව දුර්වල නායකයෙක් විදියටත් එවැගේම උදාසීන සහ ලේසියෙන් ලිස්සලා යනසුළු චරිතයක් විදියටත් හඳුන්වලා දෙනවා. ඒත් නෝමන් ඩයික්ගේ ඇත්ත චරිත කතාව අධ්‍යයනය කරාම අපිට ඩයික්ගේ අභීතනායකත්වය ගැන ප්‍රකට වෙන තැන් ගණනාවක් දකින්න පුළුවන්. ඩයික්ට ඇක්සිස් වලදී කරපු සටනට නායකත්වය දීම වෙනුවෙන් ලෝකඩතරු දෙකකුත් නෙදර්ලන්තයේ හතරමං හන්දියකදී කරපු සටනකට නායකත්වය දීම වෙනුවෙන් තවත් ලෝකඩතරුවකුත් බෙස්ටන් වල සටනට නායකත්වය දීම වෙනුවෙන් තවත් ලෝකඩතරුවකුත් හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ ජෙනරල් ටේලර්ගේ සහායකයා විදියටත් කටයුතු කරන ඩයික් ලෝක යුද්ධයෙන් පස්සෙත් හමුදාවෙම නතර වෙනවා. ඊට පස්සේ ඇතිවෙන කොරියානු යුද්ධයටත් නායකත්වය දෙන්න යනවා. ඉතින් ඩයික්ගේ නායකත්වය අවතක්සේරු කරන්න අමාරුයි. අනිත් අතට දුර්වල නායකයෙක් නම් මේ විදියට පදක්කම් ගොඩක් හම්බ වෙන්නත් හේතුවක් නැහැ. ඩයික්ගේ ජීවිත කතාව අනුව ඩයික් ෆෝයි ප්‍රහාරයට නායකත්වය දෙන්න ගොඩක් සූදානමින් ඉඳලා තියෙනවා. මෙහෙයුමේදී දකුණු උරහිසට වැදුණු වෙඩිල්ලක් නිසා ඩයික් සෑහෙන කලබල වෙනවා. ඉතින් ඩයික් කලබල වුණේ මෙහෙයුමට නායකත්වය දෙන එක නිසාවත් මෙහෙයුම නිසාවත් නෙමේ දකුණු උරහිසට වැදුණු වෙඩිල්ල නිසා. ඉතින් ඒ වේදනාවෙන් ඒක ගැන හිත හිතා හිටපු නිසා තමයි ඩයික්ගේ නායකත්වයෙන් දියත් වෙච්ච ෆෝයි ප්‍රහාරය අසාර්ථක වෙන්න ගියේ. ඊට පස්සේ බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් පළවෙනි කොටසේදී හමුදා සේනාංකයේ නැවක නැගලා ප්‍රංශයට යන වෙලාවේදී නැව ඇතුලේ ජෝෂප් ලීබ්ගෝත් සහ විලියම් ගානියර් දෙන්න අතරේ රණ්ඩුවක් ඇති වෙනවා. මොකද විලියම් ගානියර් යුදෙව්වන්ට කරපු පොඩි අපහාසයක් නිසා ඒක ජෝෂප් ලීබ්ගෝත් ටිකක් සැරට බාරගන්නවා. මොකද එතෙන්දි ජෝෂප් ලීබ්ගෝට් කියනවා අයිම්ම ජීව් කියලා. ඒ කියන්නේ මමත් යුදෙව්වෙක් කියලා. හැබැයි අන්තර්ජාලයේ තියෙන විදිය ජෝෂප් ලීබ්ගෝට් කියන්නේ ඇත්තටම යුදෙව්වෙක් නෙමේ, රෝමානු කතෝලිකයෙක්.
එවගේම දහවන කොටස අවසානයේදී කරන විස්තරය සදානක් දාන යුද්ධයෙන් පස්සේ ජෝෂප් ලීබ්ගොට් ආයත් සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට ගිහිල්ලා යුද්ධයට කලින් එයා කර කර හිටපු විදියටම කුලී රත රියදුරෙක් විදියට වැඩ කරන්න ගන්නවා කියලා. හැබැයි ජෝෂප් ලීබ්ගොට්ගේ පුතාට අනුව ජෝෂප් ලීබ්ගොට් යුද්ධයෙන් පස්සේ කුලී රත රියදුරෙක් විදියට වැඩ කළා නැහැ. එයා වැඩ කළා තියෙන කර්ණ වෑමියෙක් විදියට, ඒ කියන්නේ බාබර්වරයෙක් විදියට. ඊට පස්සේ බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් 8 වෙනි කොටසේදී අවසාන මුර සංචාරයෙන් පස්සේ කෝබ් සහ සැරේන් ජෝන් මාටින් අතර පොඩි වචන හරබයක් සිද්ධ වෙනවා. මොකද මාස ගණනාවක් යුද්ධ කර කර ඉඳලා හොදටම එපා වෙලා ඒ කලකිරීම නිසා වෙරි වෙන්න බීලා හිටපු කෝබ්ගේ මේ හැකර කට නිසා තමයි ඒ වචන හුවමාරුව යන්නේ. හැබැයි ඇත්ත ඓතිහාසික සිදුවීම අනුව කෝබ් රණ්ඩු වෙලා තියෙන්නේ ජෝන් මාටින් එක්ක නෙමේ, ලුතිනන් ෆෝලේ එක්ක කියලා තමයි සඳහන් වෙන්නේ. තව එකක්, බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් කතාවේ දකින්න පුළුවන් තවත් වැරැද්දක් තියෙනවා. ඒක විශාල වැරැද්දක් කියලා හඳුන්වන්න පුළුවන්. කතාමාලාවේ 9 වෙනි කොටසේදී ඒ කොටස අවසානයේදී කැප්ටන් නික්සන් නිවේදනයක් කරනවා. ඒ තමයි අර ජර්මනියේ සුන්බුන් ගොඩක් මැද්දේ නගරය සුද්ධ කර කර ඉන්න ජර්මානු වැසියන් දිහා බලාගෙන ඉන්න මේ ඊසි කම්පැනි එකේ සොල්දාදුවලකට ඇවිල්ලා නික්සන් කියනවා හිට්ලර් ඉස් ඩෙඩ් කියලා. ඒ කියන්නේ හිට්ලර් මැරිලා කියලා. ඒත් මේ කතාව පටන් ගන්නකොට දිනේ විදියට සදාන් කරන්නේ 1945 අප්‍රේල් 11 වෙනිදා. ඒත් හිට්ලර් ඇත්තටම මැරෙන්නේ 1945 අප්‍රේල් 30 වෙනිදා. ඒ කියන්නේ කැප්ටන් නික්සන් මේ නිවේදනය කරනකොටත් හිට්ලර් ජීවතුන් අතර ඉඳලා තියෙනවා. ඊළඟට අවසන් මුර සංචාරය ඉලක්ක කරලා හදපු 8 වන කොටසේ කථානායකයා වෙන්නේ මාකට් ගාඩන් මෙහෙයුමේදී වුණු තුවාල හොද කරගෙන මාස ගණනාවකට පස්සේ ආයිත් සේවයට වාර්තා කරන සාමාන්‍ය සෙබල ඩේවිඩ් වෙබ්ස්ටර්. මේ කතාව අවසානයේදී අපි දකිනවා ජෙනරල් ටේලගේ උපදෙස් මත කැප්ටන් නික්සන් ලුතින රිචඩ් වින්ටර්ස්ව මේජර් තනතුරට උසස් කරනවා. ඒත් ඇත්තටම ඩේවිඩ් වෙබ්ස්ටර් ආයිත් සේවයට වාර්තා කරන්න එනකොටත් රිචඩ් වින්ටර්ස්ව මේජර්වරයෙක් විදියට උසස් කරල ඉවරයි. 7 වන කොටසෙදි කෝප්‍රල් හූබ්ලර්ට අත්වෙන්නේ හරිම අවාසනාවන් තිරණවා. ප්‍රංශයට ගොඩබෑපු පළවෙනි දවස ඉඳම්ම ජර්මානුවන්ගේ ලූගර් වර්ගයේ පිස්තෝලයක් හිමි කරගන්න ඇගිලි ගනිමින් හිටපු හූබ්ලර් ලූගර් පිස්තෝලයකින්ම මැරෙනවා. එහෙම මැරෙන්නේ ජර්මානු සෙබලෙක්ගෙන් අරගත්තු පිස්තෝලයක් සාක්කුවේ දාගෙන ඉඳලා. ඉතින් බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් කතාවට අනුව නම් හූබ්ලර් මැරෙන්නේ ලූගර් පිස්තෝලය සාක්කුවේ දාන් ඉන්නකොට ඉබේම පත්තු වෙලා. හැබැයි ඇත්තටම ලූගර් එක ඉබේම පත්තු වෙලා නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. හූබ්ලර්ගේ කකුල යකඩ කම්බි දගරයක පැටලුණු වෙලාවක කකුල ගසනකොට තමයි පිස්තෝලේ කොකා ගැස්සිලා තියෙනවාය කියලා කියන්නේ. ඒ වගේම ලූගර් පිස්තෝලයක් කිව්වට හූබ්ලර්ට හම්බ වෙලා තියෙන ඇත්තටම ලූගර් වර්ගයේ පිස්තෝලයක් නෙවෙයි, ලූගර් වර්ගයට ලඟින් යන පිස්තෝලයක් කියලා තමයි සඳහන් වෙන්නේ. පිස්තෝල ගැන කතා වෙනකොට තවත් සිද්ධියක් තියෙනවා මේ බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් කතා මාලාවේ 10 වෙනි කොටස නොහොත් අවසාන කොටසේදී. ඕගොල්ලොන්ට මතක ඇති ජර්මානු හමුදාවේ කර්නල් වරේ එයාගේ පිස්තෝලය පිළිගන්වනවා මේජර් රිචඩ් වින්ටර්ස්ට. ඒ ජර්මානු හමුදාව නිල වශයෙන් යටත් වීමේ සංකේතයක් විදිහට. ඒ වෙලාවේදී පිස්තෝලය බාර ගැනීම ප්‍රතික්ෂේප කරන මේජර් වින්ටර්ස් ඒ පිස්තෝලය ජර්මානු කර්නල් වරයාටම තියාගන්න කියනවා. මෙතන වැරදි දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ජර්මානු කර්නල් වරයෙක් නෙවෙයි, ඒ ජර්මානු මේජර් වරයෙක්. අනිත් එක තමයි ඇත්තටම සිද්ධිය අනුව නම් මේජර් රිචඩ් වින්ටර්ස් පිස්තෝලය ප්‍රතික්ෂේප කරන්නේ, එයා ඒ පිස්තෝලය බාර ගන්නවා. ඒ පිස්තෝලය බාර අරගෙන එයා මැරෙනකම්ම ඒ පිස්තෝලය ඒ වින්ටර්ස් ළඟ තිබ්බ කියලා තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. ඒ වගේම වින්ටර්ස් ජීවත් වෙලා ඉන්නකොට කරපු සම්මුඛ සාකච්ඡාවකදීත් වින්ටර්ස්ම කියනවා එයා ඒ පිස්තෝලය ඒ ජර්මානු හමුදා නිලධාරීවරයාගෙන් බාර ගත්තාය කියලා.
ඉතින් ඔන්න ඔහොම තමයි අද වැඩසටහන තියෙන්නේ. ඉතින් තවත් ගොඩක් වැරදි තියෙන්න පුළුවන්. මට අහු වෙලා නැති ඕගොල්ලොන්ට අහු වෙච්ච වැරදි තියෙනවා නම් එව්වා අපිටත් දැනගන්න කමෙන්ට් කරන්න. ඉතින් චිත්‍රපටවලින් ඉතිහාසය ගැන අපිට ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා චිත්‍රපටවලින් පෙන්වන හැම දෙයක්ම ඇත්ත කියලා පිළිගන්න එක නුවණට හුරු නැහැ. මොකද දැන් බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් කියන්නේ බොහොම උසස් ගණයේ කතාමාලාවක්. නමුත් මේ වගේ උසස් ගණයේ කතාමාලාවකත් මේ වගේ ඉහළ මට්ටමේ වැරදි ගොඩක් තියෙනවා නම් අනිත් කතාමාලාවන් අනිත් චිත්‍රපට ගැන කවර කතාද? ඉතින් බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් බලපු ඕගොල්ලෝ මේ කරුණු හරහා ඒ වැරදි අවබෝධයෙන් මිදෙන්න ඇති කියලා හිතනවා. හැබැයි කොච්චර වැරදි තිබ්බත් ඒ කතාමාලාවට අපි අතරේ තියෙන ආදරය සහ ගෞරවය නම් කිසිම අඩුවක් නැහැ. ඉතින් ඔන්න ඕක තමයි අද දවසේ අපේ වැඩසටහන. තවත් මේ වගේම වැඩසටහනකින් ඉදිරියේදී හමුවෙමු.